සුබදවසක් ඔයාලම එකතුලා ඉන්නේ YTDලා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලට බැංකුවක් නැතුව register වෙන්න පුළුවන් app එකක් තමයි මෙන්න මේ People's Pay කියන්නේ. ඉතින් මෙන්න මේ app එකේ register වෙන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකෙන් කතා කරා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා සාර්ථකව register වෙන්න. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ People's Pay app එක හරහා අපේ account එකේ තියෙන මුදල් වෙනත් ඕනම bank account එකකට transfer කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් තවත් කතා නැතුවමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට අපේ channel එකෙන් YouTube සම්බන්ධව වගේම Android tricks සම්බන්ධ videos බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඔයා තාමත් අපේ YTDලා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහල තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අලුතෙන් දාන videos ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන්. හරිවා මුලින්ම වාගේ People's Pay app එක open කරගන්න. App එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට login interface එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකෙන් කතා කර විදිහට ඔයා pin එකක් හරි fingerprint එකක් හරි add කරා නම් ඔයාලට ඒක දීලා මෙතනින් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන enter password කියන තැන touch කරලා ඔයා account එක හදන්න දීපු password එක දීලා log වෙන්න. මම මෙතන fingerprint එකක් හදලා තියෙන නිසා use biometric කියන තැන touch කරලා මේ විදිහට fingerprint එක දීලා log වෙන්න. හරි ඊළඟට app එකට ආවට පස්සේ මෙන්න මේ වගේ සල්ල interface එකක් තමයි ඔයාලට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේකෙන් top up කරන්න කාට හරි සල්ලි යවන්න, ඒ වගේම reload දාගන්න, bill ගෙවන්න වගේ ගොඩක් දේවල් මේ app එක හරහා ඔයාලට කරගන්න පුළුවන්. හරි අපි අද වෙනත් bank එකකට සල්ලි transfer කරන්න යන නිසා මෙතන transfer කියන option එක touch කරන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ form එකක් fill කරන්න එනවා. මෙතන පළවෙනියට තියෙන pay from කියන තැනට ඔයාගේ bank account එක තමයි දෙන්න ඕනේ. ඒකට ඔයා මෙතන touch කරාට පස්සේ ඔයා මෙතන add කරලා තියෙන වගේ bank account එක පෙන්නයි. ඔයා අවශ්‍යක select කරගන්න. ඊළඟට pay to කියන තැන touch කරලා මෙතන new payment කියන තැන touch කරන්න. හරි ඊට පස්සේ ඔයා මෙතන සල්ලි යවන්න ඕන කෙනාගේ bank details තමයි add කරගන්න ඕනේ. මෙතන පළවෙනියට banks කියන එක දුන්නාට පස්සේ ඔයාට ලංකාවේ තියෙන සියලුම බැංකු ටික බලා ගන්න පුළුවන්. එතනින් ඔයාට අදාළ bank එක select කරගන්න. ඉතින් මම මෙතන people's bank එකට යවන නිසා මෙතන account කියන එක විතරයි ඊළඟට ඇවිත් තියෙන්නේ. එහෙම නැතුව මෙතන වෙනත් bank එකක් select කරොත් මෙන්න මේ විදිහට account කියන එකට පහලින් beneficiary name කියලා ඔයාට බලා ගන්න ලැබෙවි. එතනට ඔයා සල්ලි යවන්න ඕන කෙනාගේ bank එකේ තියෙන නම ඒ විදිහටම type කරගන්න ඕනේ. account number එක දුන්නට පස්සේ ඔයා ඊළඟට amount කියන එකට යවන්න ඕනේ සල්ලි ප්‍රමාණය මෙතනින් type කරගන්න. ඊළඟට මෙතන remark කියන එකට ඔයාට අවශ්‍ය ඕන දෙයක් type කරගන්න පුළුවන්. ඊළඟට ඔයාට මෙතන පහලින් පොඩි කොටුවක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙන් වෙන්නේ අපි සල්ලි නිතරම යවන කෙනෙක් ඉන්නවා නම් එයාගේ bank details පුරපුරව ඉන්න අවශ්‍ය නැහැ. මෙන්න මේක ටික් කරොත් ටෙම්ප්ලේට් එකක් විදිහට මේ අපි ටයිප් කරන ඩේටා සේව් වෙනවා. ඊට පස්සේ මේ ටෙම්ප්ලේට් එක ටච් කරන්න විතරයි වඩ තියෙන්නේ. මට මේක අවශ්‍ය නැති නිසා මම මෙතන දැන්ට ටික් කරගන්නේ නැහැ. හරිවා මේ විදිහට ඩීටේල්ස් ටික හරියට ෆිල් කරගෙන ඉවර වෙලා මෙතන පහල තියෙන පේ බටන් කියන එක ටච් කරන්න. හරි ඊට පස්සේ ආ රෙජිස්ටර් වෙලා ඉන්න ෆෝන් නම්බර් එකට OTP කෝඩ් එකක් එයි. ඔයා ඒක මෙතන එන්ටර් කරගන්න. හරි මගේ OTP කෝඩ් එක ආවා. මම මේක මෙතනට එන්ටර් කරගන්නම්. හරි ඊළඟට මේ විදිහට ඔයා දුන්න සියලුම විස්තරවල සමරි එකක් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා දුන්න ඩීටේල්ස් හරිනම් මෙතන පහළටම ඇවිල්ලා පහළ තියෙන කන්ෆර්ම් කියන බටන් එක ටච් කරන්න. හරි යාළුවනේ අපි දැන් සාර්ථකව සල්ලි ට්‍රාන්ස්ෆර් කරගෙන අවසන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේක රිසිට් එකක් විදිහට අදාළ කෙනාට යවන්න පුළුවන්. ඒකට ඔයා මෙතන ෂෙයා කියන ඔප්ෂන් එකට ඇවිල්ලා Facebook, WhatsApp, Viber වගේ ඕනම social media එකක් ඔයා select කරලා මේ විදිහට ඔයාලට share කරගන්න පුළුවන්. ඊට අමතරව හිතන්නකෝ ඔයාලට ඒ අදාළ කෙනාට එවෙලේ receipt එක යවන්න අමතක වෙලා home එකට ආවා කියලා. ඉතින් ගැටලුවක් නැහැ. ඔයාලට කලින් කරපු ඕනම transaction එක receipt එක අරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන පහළ තියෙන history කියන option එකට එන්න. history වලට ආවට පස්සේ ඔයා කරපු සියලුම ගනුදෙනු ටික මෙතන බලා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍යක ඕපන් කරලා අදාළ රිසිප්ට් එක නැවත මේ විදිහට ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද හරියටම තවත් account එකකට සල්ලි යවන්නේ කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment කරන්න. අනිත් අයටත් දැනගන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.